ලොක්ඩවුන් කියන වචනේ අපේ ජනමහරට එකතු වෙන්නේ 2020 අවුරුද්දේ කොවිඩ් එක. ඊට කලින් ලොක්ඩවුන් කියන්නේ මොකක්ද කියලාවත් අපේ හැම ජනමහරේ තිබුණ නැහැ. ලොකප් කියලා වචනයක් නම් තිබුණා. හිරේට ගියම ලොකප් එකේ දැම්මා, ලකප් එකේ දැම්මා කියලා තිබුණාට. ලොක්ඩවුන් කියලා වචනයක් අපිට අපේ ව්‍යවහාරයට ආවේ නැහැ. මොකද අපි ලොක්ඩවුන් නැත් දන්නේ නැති හින්දා. ලොක්ඩවුන් නමෙන් කියන නම මේ ලොක්ඩවුන් කියන වචනය අපේ ව්‍යවහාරයට එකතු වෙන්නේ 2020 අවුරුද්දේ. දැන් 2023 අවුරුද්දේ මේ ලොක්ඩවුන් වච ලොක්ඩවුන් එක පාදක කරගත්තු චිත්‍රපටය මේ දිනවල තිරයට ඇවිල්ලා. එනම් මේ සැප්තැම්බර් පළවෙනිදා සිට තිරයට ආවා. ඒ නම ලොක්ඩවුන්. ලොක්ඩවුන් කියන නමෙන් ලෝක චිත්‍රපටය හැදිලා තියෙනවා. මීට කලින් 2000 අවුරුද්දේ විතර, ඒ කියන්නේ අපිට මේ ලොක්ඩවුන් වචන ඉතාම ආගන්තුක කාලේ හොලිවුඩ් චිත්‍රපටයකුත් එනවා. 2022 අවුරුද්දෙත් ආවා. ඉන්දියානු චිත්‍රපටයකුත් එනවා. ඉන්දියා ලොක්ඩවුන් කළා. පිලිපීන චිත්‍රපටයකුත් තියෙනවා. 2021 අවුරුද්දේ හැදිච්ච ලොක්ඩවුන් කළා. මේ ඒ චිත්‍රපටයට පාදක වෙන්නේත් මේ කොවිඩ් වසංගතයත් එක්ක රටවල් අගුළු දැමීම පිළිබඳ කතාන්දරයක්. දැන් මේ චිත්‍රපටයත්, මේ අලුත් සිංහල චිත්‍රපටයත් පාදක කරගන්නේ එබඳු අර කොවිඩ් සමයේ රට අගුළු දැම්මට පස්සේ සිදුවන සිදුවීමක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කුඩා දැරියා සහනි. සහනිගේ තාත්තා සමන්ත දේවප්‍රිය, අම්මා ලෝචනා. තාත්තා කොළඹ රජයේ ඉහළ රැකියාවක් කරනවා. අම්මා වෛද්‍යවරියක්. අම්මා මේ කොවිඩ් කාලේ ඇය නිරන්තර සේවයට කැපවෙලා ඉන්නවා. කොමුණත් ගෙදර මෙහෙකාරියට යන්න සිද්ධ වෙනවා. ඇයගේ පියා අසනීප වෙච්ච නිසා ගෙදරින් ඉන්නේ ආච්චි අම්මා විතරයි. එක දවසක මේ දරුවා හදිසියෙම අතුරුදාන් වෙනවා. මලා හිතන් ඉන්නේ ඇඳේ නිදාගෙන ඉන්නවා කියලා. හැබැයි බලනකොට ඇඳේ ඉන්නේ දරුවා නෙමෙයි, පොඩික්කේ. මොකද වෙන්නේ? මෙන්න මේක තමයි මේ අලුත් ලොක්ඩවුන් චිත්‍රපටයට පාදක වෙන්නේ. මේ බඳු ලොක්ඩවුන් සමයක, රටක් අගුරු දාල සමයක දරුවෙක් අතුරුදහන් වුණාම කොහොමද සිද්ධ වෙන්නේ? ඒක ඉස්සර හන්න චිත්‍රපටය බලන්නම වෙනවා. මමත් තාම බැලුවේ නැහැ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ සුනිල් ප්‍රේමරත්න. සුනිල් ප්‍රේමරත්න හදපු හතරවෙනි චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. මේ චිත්‍රපටයට පෙර ඔහු ටවුමෙස්කෝල්, වැලිපවුරු, ඒ වගේම නිහඬ සෙවනැලි කියන චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කළා. මේ ඔහුගේ සිව්වන චිත්‍රපටය. ලොක්ඩවුන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ සංගීත් අල්ගම සහ නීල් සංජීව. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, කතාව, දෙබස් සහ තිර රචනය සුනිල් ප්‍රේමරත්නගෙන්. කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතානගෙන්. සංස්කරණය ෂාන් අල්විස්ගෙන්. සංගීත නිර්මාණය විශාරද දර්ශන වික්‍රමතුංගගෙන්. ගීත රචනා ෂර්මිලා හුසෙන්ගෙන්. ගායනා කළේ සුනිල් එදිරිසිංහ සහ ශෂිකා නිසංසලා. ලොක්ඩවුන් චිත්‍රපටයේ සහදක්ෂිණදායක වුණා සම්පත් රත්නායක, කවිඳු නිමේෂ්. එවගේම අංගරචනය ප්‍රියන්ත ඊශ්වර සහ ක්‍රශාන්ත කුමාර. කලා අධ්‍යක්ෂණය උපාලි උදයසිරිගෙන්. පසුතල නිර්මාණය කුමාර ඩී රාහුබද්දගෙන්. ශබ්ද සංකලනය සශීන් ගිම්හාන් පෙරේරාගෙන්. දෘශ්‍ය ප්‍රයෝග හා හඬපටගත කිරීම තනුෂ්ක කහඳවලගෙන්. ත්‍රිමාණ සජීවීකරණ ශිල්පී දනාල් නිරංජනගෙන්. නිශ්චල ඡායාරූප හසිත නිලපොල් ඒ චේතිය ලහිරු. විධායක නිෂ්පාදන සම්බන්ධීකරණ ලංකා ධර්ම වික්‍රම. එවගේම පසුබිම් හඬ හඳහා නිපුණේ නයනතාරා සහ පුරවි රසෝගා දායක වුණා. දෘශ්‍ය ප්‍රයෝග බිනුර කහඳවල චතුර විමර්ශකෙන්. මේ ලොක්ඩවුන් චිත්‍රපටයේ රොෂාන් රණවන, චුලක්ෂි රණතුංග, එවගේම ළමා නිලිය අශ්ලි ලියානා, කුමාර තිරමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනි, සහන් විජේසිංහ, කුමාර වඳුරැස්ස, කුසල් මధుරංග, ධනංජි තාරුක, උදය කුමාරි රණසිංහ, රාජිත රුද්‍රගෝ, ජයරත්න ගලගෙදර, කපිල සිගේරා, හිරුණි රණසිංහ, රාධිකා තෙලිනි ගුණවර්ධන, ආනන්ද ගමගේ, උපුල් නිශාන්ත, නිල් සංජීව, කීර්ති රංජිත් පෙරේරා, ප්‍රියංකා ගුණවර්ධන, ඈන් මිනෝසි, සුදේෂ් ශිරන්ත, රෝෂිණි දිසානායක, වත්සලා නිසංසලා ඇතුළු නළුනිලයන් රාශියක් චරිත නිරූපණය කරනවා. ලොක්ඩවුන් චිත්‍රපටය තිරයට එන්නේ සුනිල්ටි නිෂ්පාදනයක් හැටියට. සුනිල්ටි චිත්‍රපට ඉදිරිපත් කිරීමක් හැටියට. හැබැයි නිෂ්පාදනය සංගීත් අල්ගම සමඟ නේල් සංජීවකින්. ලොක්ඩවුන් අපේ ඉතිහාසයට එකතු වුණු වචනයක්. මේ එකට ඉතිහාසයට එකතු වුණු වචනය වර්තමාන සිනමාවට කොයි වගේද කියලා නරඹන අයට හිතා ගන්නට පුළුවන්. ඒ අපූර්ව අත්දැකීමක් විය හැකියි.